ගෙදරට අපි මේ වගේද මෙන්න මේ වගේ අලංකාර නිමාවක් ගන්නත් දැන් ඔබට පුළුවන් බලන්න මේ වීඩියෝ එක ප්‍රොමික්ස් ආයතනය විසින් හඳුන්වලා දීලා තියෙන ප්‍රොමික්ස් මැටි කපරාර මිශ්‍රණය මික්ස් කරනවා තමයි ඔබ මේ දකින්නේ කිලෝ 25ක් කොටයකට වතුර ලීටර 4ක් එකතු කරලා අපිට පුළුවන් කපරාර කරන්න පටන් ගන්න සකස් කරගත්ත ප්‍රොමික්ස් මැටි කපරාර මිශ්‍රණය බික්තියට ඇප්ලයි කරන්න අපට ඕන වෙන්නේ පොටි හැන්දක් ස්කේපර් එකක් විතරයි මිලිමීටර් 6ක ඝනකමකට පළවෙනි කෝට් එක අපිට බික්තියට ඇප්ලයි කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මැටි කපරාර මිශ්‍රණය ඉතාමත් හොඳින් බික්තියට ඇලවෙන නිසා අපතේ යෑමක් ඇත්තෙම නැති තරම් මැටි කිව්වම නම් ගොඩක් අය බයයි මේක වැස්සට දිය වේද කියලා. හැබැයි අපි මේ පාවිච්චි කරන්නේ එළිය තාප්පයකට. වැස්සට උරුත් දෙන විදිහට මේ මැටිවල තියෙන ස්වභාවික ගති රැකෙන විදිහට සකස් කරපු මැටි මිශ්‍රණයක් තමයි මේ ඔබ දකින්නේ. නැවත තීන්ත ගෑමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට මේ මැටිවල තියෙන ස්වභාවික ගතිය එලෙසින්ම තියාගන්න මේක උඩින් තීන්ත එකක් නැවත ගාලා වැඩක් නැහැ. දැන් අපි බිත්තියට ඇප්ලයි කරගෙන ඉවරයි. අපිට දැන් තියෙන මේක මට්ටන්ලියෙන් කපා ගන්න. මේක තෙත පිටින්ම මට්ටන්ලියෙන් කපා ගන්න පුළුවන්. මට්ටන්ලිය ඇලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතාමත් පහසුවෙන් මට්ටන්ලිය හසුරවලා අපිට කැමති ආකාරයකට මට්ටන්ලියෙන් කපා ගන්න පුළුවන්. මට්ටන්ලියෙන් කපා ගත්තට පස්සේ ඉතුරු වෙන අඩුපාඩු නැවතත් පුරවලා නැවත වරක් මට්ටන්ලියෙන් කැපීම ඉතාමත් සුදුසුයි. මට්ටන්ලියෙන් කපාගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ බිත්තිය මනිස් කරගන්න රිජ් ෆෝම් මනිස් එකක් පාවිච්චි කරලා. ඔබට කැමති නම් මනිස් කිරීමෙන් අනතුරුව මේ වැඩේ මෙතන නිමා කරන්නත් පුළුවන්. හැබැයි අපි නම් කරන්න යන්නේ වෙනස් විදිහ වැඩක්. ඔබ මේ දකින්නේ ඒ වෙනස් වැඩේ. මේක මට්ටන් ලිය බිත්තියට හේතු කළා ඉරිටි කැඳලා අපිට පුළුවන් ගඩොලක ආකාරයට ඔබ මේ දකින ආකාරයට ඉතාමත් අලංකාරව උස්තුර ටික කපා ගන්නවා කියලා අපි එකට කියනවා කුස්තුර කපාගෙන ගඩොලක ආකාරයකින් මේ බිත්තිය නිමා කරන්න. මේ වැඩේ ඉතාමත් පහසුවෙන් ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. මේකට ලොකු කාලයක් ලොකු වියදමක් යන්නේ නැහැ. ගෙදර තාප්පේ ලස්සන කරගන්න ඔබත් ප්‍රොමික්ස් එකට කතා කරනවා.